අයිබෝවන් කාලීන පුවත් වාර්තාකරණය අංක එක සියතු දැස්සන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ජනපති ජාතිය ඇමතීමට සූදානමින් ඉන්දිවලල්ල පොළවේ ගැහුවා වගේ හතර වටේ විහිදිලා පනින සෙට් එක සහ ජනපතිගේ සුබ පණිවිඩය අද ටෙලිවැකියෙන්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. හෙට රාත්‍රී 8ට අදාළ ප්‍රකාශය ජනාධිපතිවරයා සිදු කරනු ඇති බවටයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කළේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතිය ඇමතීමේ සූදානමක් පිළිබඳව පසුගිය දිනවල දේශපාලචීන් විවිධ අදහස් පළ කළා. රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් ජනාධිපතිවරයා ලබන 26 වනදා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව තහවුරු කළා. ඒ අනුව ජනාධිපතිවරයා ලබන 26 වනදා රාත්‍රී 8ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. මෙම විශේෂ ප්‍රකාශය සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමටද අපේක්ෂා කරනු ලබන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ වන විට බංකලොත්භාවයෙන් පසුවන ශ්‍රී ලංකාවේ ඉදිරිය පිළිබඳවත් නය හිමියන් සමග සිදු කරනු ලබන සාකච්ඡාවල ප්‍රගතිය ඇතුළු රටේ ඉදිරි ආර්ථික තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා 26 වනදා සිදු කරන විශේෂ ප්‍රකාශයට අන්තර්ගත වනු ඇති බවයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකද ඊයේ දින ප්‍රකාශ කළේ. මේ අතර ජනාධිපතිවරයා ජාතිය අමතා සිදු කිරීමට සූදානම් වන මෙම විශේෂ ප්‍රකාශය පිළිබඳව අද පක්ෂ විපක්ෂ දේශපාලචීන්ද විවිධ අදහස් පළ කළා. රට අන්දන සුභාරංචියක්. ඒ කියන්නේ එතුමා මොකක් දන්නේ නැහැ කියන්න යන්නේ. එතුමා අලුතෙන් කියන දේකුත් නැහනේ. ඉතින් එතුමා අපිත් එක්ක අවුරුදු 26ක් රට අන්දන්න ගිහිල්ලා අපි හිටියේ විපක්ෂයේ. මේ සැරේ වෙන්නේ ඒක තමයි. මේ දැන් 26 වෙනිදා මේ ගිවිසුමකට එන්න යනවා කියලා කියන්නේ අපිට කොහොමටත් විසඳා ගන්න තිබිච්ච ද්විපාර්ශ්වික ණය පිළිබඳ එක කතාවක්. ඒක කරන්න උත්සව තියන්න ඕනේ, ඕක තියන්න කිරිබත් කන්න ඕනේ, ඕක කොහොමටත් කරන්න තිබුණා. ද්විපාර්ශ්වික ණය කියන්නේ සමස්ත විදේශ ණය වලින් ඉතා කුඩා කොටසක් විතරයි. ද්විපාර්ශ්වීය ණය ගෙවන ක්‍රමයක් හදාගත්තාය කියන එකෙන් අපි බංකොලොත් භවෙන් මිදුණාය කියලා ආණ්ඩුව ජනතාවට හේතු ගන්නවන්න හදන එක පට්ටපල් බොරුවක් කියන එක ඉතාම වක්කීමෙන් අපි සටහන් කරනවා. රට අන්දන සුභාරංචියක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ගේන්නේ. අපි අදත් දැක්ක පෝස්ටර් එහෙම ගහලා තියෙනවා. ඒ පෝස්ටරේ ගහපු ප්‍රින්ටින් කොම්පැනියට නම් සුභාරංචියක් ඇති, හොඳ ආදායමක් හොයාගත්ත මිසක් මේ රටට නම් සුභාරංචියක් නැහැ. ශ්‍රී ලංකාව බංකොලොත් රටක් හැටියට මින් පස්සේ සැලකන්නේ නැහැ. ජනාධිපතිතුමා ජාතිය අමතලා ප්‍රකාශයක් කරලා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ප්‍රකාශයක් කරායින් පස්සේ මොකද්ද කරේ? වැඩ් බද්ද වැඩි කරා, පේයි ටැක්ස් එක වැඩි කරා, බඩු මිල වැඩි කරලා, ඊට පස්සේ කරන්ට් බිල වැඩි කරා, ඊට පස්සේ වතුර බිල වැඩි කරා. මේගොල්ලෝ මේ ගන්න හදන චූන් එකත් එක්ක විශාල බයක් ඇති වෙනවා. ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදිලා තියෙනවා කියලා විශාල වැඩපිල්ලක් දැන් අරගෙන යනවා. මොකද රට බංකොලොත්භාවයෙන් මිදිලා තිබෙන බව ප්‍රකාශ කරමින් ලබන 27 වෙනිදා ඉඳලා එතුමගේ ජනාධිපතිවරණ කැම්පේන් එක ගෙනියනවා. ඒ සම්බන්ධයෙන් මහනායිමිරු හම්බෙලා ඊළඟට නුවරට ගිහිල්ලා ඒක විශේෂ උත්සවයක් තියලා මේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කරා. දැන් අද අපේ රටේ එකම පළාත් පාලන ආයතනයක් නැහැ. 342ම අහෝසි. ප්‍රාදේශ සභාවක්, නගර සභාවක් ජනතා නියෝජිතයන්ගෙන් සමන්විත ජනතා ඡන්දයෙන් පත්වෙච්ච කොහෙවත් නැහැ. ප්‍රකාශය නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබෙනවා තව දවස් 23කින්. ජාතිය අමතනවා කියනවා බදාදා අපි දන්නේ නැහැ මොනවා කියයිද කියලා. බලන් සිටිමු එතුමා මොනවද රටට කියන්නේ කියලා. එතකොට ගොඩක් අයගේ පස්ස පැත්තෙන් ඉත්තෑව දුවනවා වගේ, ගැරඬින්ට භූමි තෙල් ගැහුවා වගේ. මට මේකට කියන්න වචනේ එන්නේ නැහැ. කලබල වෙලා සුභාරංචියක් එනවනම් මෙයාලා බයයි. මොකක්ද සුභාරංචිය? අපිට කෙලවෙයිද? අපිට ගොඩ යන්න බැරි වෙයිද? මිනිස්සු අමාරු වැටෙන එක ඉවර වෙයිද? රට ගොඩ නැගෙන්න පටන් ගනීද? ගැරඬින්ට භූමි තෙල් ගැහුවා වගේ හතර වටේ දුවන්න පටන් අරගෙන ඉන්නවා. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 527 වන ටෙලිවැකිය. මේ දවස්වල මේ
ඉඳිවල් පොලේ ගැහුවා වගේ එක එක පක්ෂවල අය එහෙ මෙහෙ විසිවන යුගය නේද? යහාට මෙහාට පනින යුගය. ඒ පක්ෂයෙන් මෙහාට මෙහෙන් එහාට යන කාලේ නේද? ඔය උන්දලා ගියේම ඔය විදිහට පැන්නෙම එක්කෝ ඇමති හෝ රාජ්‍ය ඇමතිකමක් බලාගෙන, රට දිහා බලාගෙන නෙවෙයි හොඳේ, නැත්නම් රුපියල් කෝටි 100 ඉඳලා 500 ගණන්වල ගනුදෙනුවලට. හරිද? ඕක තමයි සාමාන්‍ය, ඕක තමයි ඇත්ත පුතා. හොඳේ, ලංකාවේ තමයි මැතිවරණ ලං වෙනකොට පනින උන්දලා වැඩියෙන්ම ඉන්න ලෝකේ ප්‍රධානතම රට. ඒකයි කිව්වේ මේ දවස්වල මේ ඉඳිවල්ල පොළවේ ගැහුවා වගේ සීසී කඩේ කියලා. හොඳේ, දැන් ඒක පැත්තකින් තියමුකෝ. හෙට අනිද්දාට රතිඤ්ඤා හැම පත්තු කරලා නේද උඩ කරලම් බිම කරලම් ගහන්න තරම් වටිනා ආරංචියක් ලැබෙන්න යනවලු. මොකක්ද ආරංචිය? අපි බංකොලොත් බවින් මිදෙන්න යනවලු නේද? ඒ නිසා බංකොලොත් බව ගැන ආයේ තේරුම් ගන්නට වේවි. මොකද මේ මිදෙන්න යන්නේ ඒකෙන්නේ නේද? රට බංකොලොත් කියලා ඔය නිල වශයෙන් නිවේදනය කළේ මහ බැංකුව. හොඳේ, මහ බැංකුව අධිපති රට බංකොලොත් කියලා කිව්වේ පාර්ලිමේන්තුවෙත් අවසරයක් නැතිව කියලා. උන්දට බරපතල චෝදනාවක් එහෙම එල්ල වුණා මතකයි නේද? මොකක්ද ඇත්තටම වුණේ? ඇත්තටම ඔය 1978 ඉඳලා අපි දිව්වේ ණය මත තමයි. හොඳේ, ණය මත. අපේ ආර්ථිකයේ ණය මත රැඳුණු ආර්ථිකයක්. හරිය, කොළ නිල් සහ කුරහන් පාට. කොළ නිල් සහ කුරහන් පාට තමයි මේ ණය මත දුවන රට නිර්මාණය කළ ප්‍රධාන පක්ෂ. හොඳේ, ණය මත දුවන ලෝකයේ සමහර රටවල්. හරිය, මතක තියාගන්න, ලෝකයේ සමහර රටවල් මේ අපි වගේම කඩා වැටුණා. ලෝකයේ ණය මත දුවන සමහර රටවල්, හැම රටක්ම නෙමේ. හොඳේ, ප්‍රධානම හේතුව දූෂණයේ වංචාව සහ අක්‍රමිකතාවය. හරිය, මේ ගෙවුණු කාලය තුළ, ඒ කියන්නේ පහුගිය අවුරුදු 40-50ක කාලය දිහා අපි හැරිලා බැලුවොත් අපි ජීවත් උනේ, අපි පවත්වගෙන ගියේ අපේ රට කොහොමද කියන එක තේරුම් ගන්න ඕනේ. හරිද? එදිනෙදා යැපීම් සඳහා යම් මුදලක් උපයගෙන, හරිද, එදිනෙදා යැපීම් සඳහා යම් මුදලක් උපයගත්තා. ඕක තමයි අපි පවත්වගෙන ගිය ක්‍රමේ. ඒ කොහොමද? එක්කෝ මොනියම් හෝ සේවාවක්, එහෙමත් නැත්නම් ඔය තේ වගේ මොනියම් හෝ දෙයක් අපනයනය කරලා, එහෙමත් නැත්නම් විදේශ ප්‍රේෂණ. හොඳේ, සංචාරක කර්මාන්තේනුත් යම් ප්‍රමාණයක් ලැබෙනවා. දැන් මේකෙදි මතක තියාගන්න, අපනයන ආදායමට වඩා, ඒ කියන්නේ අපි මොනහරි යවලා හොයාගන්න තුට්ටු දෙකට වඩා අපිට සිද්ධ වුණා පිටරටින් ගෙන්නන දේවල් වලට වැඩියෙන් වේදම් කරන්න. ඒ කියන්නේ ආනයන වියදම වැඩි. ඕක තමයි අද තත්ත්වයත්. හොඳේ, ඊළඟට මහා පරිමාණ ප්‍රාග්ධන ආයෝජන, ඒ කියන්නේ මහා මාර්ග, ගොඩනැගිලි, වාරි මාර්ග වගේ දේවල්. මේ ගොඩට තමයි ඔය නෙළුම් පොකුණ හයිවේ, එතකොට හම්බන්තොට වරාය, ක්‍රීඩාංගන, සම්මන්ත්‍රණ ශාලා, ගුවන් තුටුපළ වල ආදියත් ඇතුළත් වෙන්නේ. දැන් මේ මහා පරිමාණ ව්‍යාපෘතිවලට ණය ගත්තා. මොකද්ද ණය ගැනීමේ අරමුණ වෙන්න උනේ? මේ මහා විශාල ව්‍යාපෘති වලින් ලාභය ඉපෙයිම නේද? නමුත් අපේ රටේ ක්‍රියාත්මක වුණු මේ එකදු මහා පරිමාණ ව්‍යාපෘතියකින් නැවත ඩොලර් උපදවන්න බැරි වුණා. හොඳේ, නැවත ඩොලර් උපදවන්න බැරි වුණා. ඒ අතර නෙළුම් කුළුණ, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තුටුපළ ආදිය ප්‍රමුඛයි. හොඳේ, ඒකනේ මහින්දගේ මත්තල ගුවන් තුටුපළේ රනිල්ගේ යහපාලන ආණ්ඩුව වීගබඩා කළේ නේද? හුඟක් අයට ඒක අමතකයි. මේ බොහෝ ව්‍යාපෘති සඳහා වැඩියෙන්ම ණය අරන් තියෙන්නේ චීනේ, චීන එක්සිම් බැංකුවේ. දැන් ලෝකේ බොහෝ රටවල් ණය අරගෙන ඒ ණය මත ඒ රටවල් සංවර්ධනය කරලා තියෙනවා. ජපානය, සිංගප්පූරුව, තායිලන්තේ, මැලේසියාව, ඒ අතර ප්‍රමුඛ රටවල්. මේ රටවල් වලට ජාතික සංවර්ධන සැලැස්මක් තිබුණා. අපිට එහෙම නෑ, අදත් නෑ. හොඳේ, 1978 සිට මේ දක්වා අපට අදටත් නියම සංවර්ධන දිශානතියක් නෑ. මන්නාරමට ගිහම එතන ඔන්න බලශක්ති කලාපයක් හදනවා කියනවා. යාපනයට ගිහම මේ කලපුව පානීය ජල ව්‍යාපෘතියක් බවට පත් කරනවා කියනවා. වතුකරයට ගිහම පඩි වැඩි කරනවා කියනවා. ගෙවල් හදනවා කියනවා. ඉඩම් අයිතිය දෙනවා කියනවා. තරුණයින් දැක්කහම හොඳ රටක් දෙනවා යන්ට එපා කියනවා. ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය කරනවා කියනවා. හරිද? මේ විදිහට තමයි 1978 සිටම අපේ පාලකයන් ජාතික සංවර්ධන ඉලක්ක නැතුව වැඩ කළේ, අද වැඩ කරන්නේ. හොඳේ, අපේ ජාතික ආර්ථිකයේ ප්‍රධාන සාධක මොනවද? කෘෂිකර්මාන්තයේද, අපනයනයේද, සේවාර්ථිකයේද? මේ තුනමද, මින් එකක්ද, නැත්තම් දෙකක්ද?
ඒක තමයි අපි අහන්න ඕන ප්‍රශ්නේ. ඔය 1978 ජේ.ආර්. ජයවර්ධන මහවැලිය කඩිනම් කළා. ඔහු විශ්වාස කළා කෘෂිකර්මාන්තයට මුල් තැන දෙන්න අවශ්‍යයි කියලා. ඔතනදිම තමයි ජේ.ආර්. ජයවර්ධන විවෘතාර්ථිකය ගෙනල්ලා මුළු රටටම වැරද්දුවේ. හොඳේ ඊළඟට 1988 ප්‍රේමදාස රජේ ඇඟලුම් කම්මල් 200ක් හැදුවා. විදේශ ණය ගෙවන්න ඩොලර් හොයන අපනයන ක්‍රමයක් ලෙසයි එදා රණසිංහ ප්‍රේමදාස ඒ ක්‍රමයේ දුටුවේ. ඊට පස්සේ 2007 ඉඳලා 2015 දක්වා රාජපක්ෂ ආණ්ඩුව කෘෂිකර්මයත් අපනයන ආර්ථිකයත් පසකට දාලා සේවා ආර්ථිකයක් ආරම්භ කළා. හම්බන්තොට වරාය, ගුවන්තොටුපළවල්, කාපට් මාර්ග, සම්මන්ත්‍රණ ශාලා, හරිද, ඕනතරම් උදාහරණ. නමුත් ඒවායේ ප්‍රතිලාභ අදටත් රටට නෑ, ණය විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. අපට ප්‍රතිඵල නැති වුණාට හදපු අයගේ පවුල් නම් ඕ පවුල් පිටින් නෙළුම් කුල්ල තරම් උස ගියා. හොඳේ ලෝකේ දූෂිතම දේශපාලන පවුල ඉන්නෙත් මෙහි. ඔව්, මෙහි කිව්වේ ලංකාවේ. හොඳේ දැන් 20-22 වන විට ටික ටික අරගෙන ටික ටික කාලා කාලා කිව්වේ හොරා කාලා. හොඳේ අපේ ණය ඇමරිකානු ඩොලර් බිලියන 80ක් විතර වුණා. හරිද, අවුරුදු දෙකෙන් රට ගොඩගත්තා කියලා මේ දවස්වල කෑමර දෙන ජනපති රනිල් මේ අවුරුදු දෙකක කාලය තුළ අපේ ණය ඇමරිකානු ඩොලර් බිලියන 100 දක්වා අරගෙන ගියා අවුරුදු දෙකට. හොඳේ, ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 20ක විතර ණය වැඩි වුණා. හොඳේ, දැන් ඔය විකුණන්න දෙන්න පොරොන්දු වෙලා තියෙන ඒවා නැතුව හරිය හෙන්න තොගයක් තියෙනවා. වෙන ටෙලිවැකියක් ලියන්නම් මේ ගැන. හොඳේ, දැන් කොහොමද මේ ගත්ත ණයවල වාරික සහ පොලී ගෙවලා බංකොලොත් බවින් මිදෙන්නේ? ණය ගෙවන්න, වාරික ගෙවන්න, පොලී ගෙවන්න එක්කෝ කල් ඉල්ල ගන්න ඕනේ. ඒකට තමයි ඔය බංකොලොත් බවින් මිදෙන්න දඟලනවා කියලා මේ දවස්වල කෑ ගහන්නේ. හරිද, ණය ගෙවන්න, වාරික ගෙවන්න, පොලි ගෙවන්න කල් ඉල්ල ගන්න ඕනේ. 20-25, 20-30, 20-40 අපිට අහවල් කාලේ වෙනකන් කල් දෙන්න කියලා. ගත්ත ණය වලින් ටිකක් හරි කපලා දාන්න කියලා ඉල්ලන්න ඕනේ. ඒකට කියන්නේ හෙයා කට් එකක්. බොහෝ වෙලාවට ඔය සමහර ණය ප්‍රතිව්‍යුහගතකරණය කරපු අවස්ථාවල රටවල් වලට එහෙම සහන ලැබිලා තියෙනවා. හරිද, ඒක අපිට විතරක් අමුතු කතාවක් එහෙම නෙමෙයි. හොඳේ, පුළුවන් තරම් ඊළඟට රට ඇතුලෙන් බදු ගහන එක වැඩ් බද්ද. ඊළඟට ඔය දැන් මේ දවස්වල අලුත් වෙනවන්නේ රූෆ් වැට් එක නේද? ඒ කියන්නේ වහලට ගන්න බද්ද. ඊළඟට වැසිකිලි වැට් එක නේද? වැසිකිලි බද්ද, වැරදුනා. මේවා ගහලා රට ඇතුලෙන්ම මිරිකලා මිරිකලා ධන එකතු කරගන්න එක. හරිද, ඊළඟට හතරවෙනි එක තමයි ඔය මිල්කෝ, විදුලිය, රක්ෂණේ, බියෝයි වගේ ලාභ ලබන ක්ෂේත්‍ර තියෙනවනේ. ආන් ඒව ටිකත් විකුණලා දාන එක. අදානිලට දෙනවා, එංගලන්ත සමාගම් වලට දෙනවා. ආ නේද, මහ පොළොවත් විකුණලා දාන එක. ඊළඟ එක තමයි මේ ණය ගෙවන්න තව ණය ගන්න එක. මේකට තමයි මේ රතිඤ්ඤපත්තු කරලා බංකොලොත් භාවයෙන් මිදෙනවා කියලා තවත් ඡන්ද ලොලිපොප් එකක් දෙන්න හදන්නේ ජනතාවට මේ එන ජනාධිපතිවරණයේදී. ඔව්, තව ලොලිපොප් එකක්. හොඳේ, ඇත්තම කිව්වොත් ජනපති රනිල් කියන එක කතාවක් ඇත්ත. අපි ඇත්ත කතාවට ඇත්ත කියන්නත් එපා නේද? රට කොහම වුණත් අද ජනපති රනිල් වගේම ආයෙත් මහින්ද රාජපක්ෂලා දේශපාලන සේම ආර්ථික බංකොලොත් බවින් ගොඩ ගිහිල්ලා. උන්දලා ආර්ථික බංකොලොත් බවින් සේම දේශපාලන බංකොලොත් බවිනුත් ගොඩ ගිහිල්ලා. ඔව්, ඒගොල්ලෝ නම් බංකොලොත් බවින් මිදිලා ඉන්නේ කියලා ඕන් අද ටෙලිවැකිය අවසන් කරනවා. හොඳේ, එම පෝතත් සමගින් සේතු උදෑසන පුවත් විකාශයමින් නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. රටේ ලෝක සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.